අනිත් එක අපගේ මරණය මොන ආකාරයෙන් හරි සිද්ධ වෙනවද නැද්ද මොන ආකාරයකින් හරි සිද්ධ වෙනවද පින්වත්නි කාම ලෝකෙට බර වෙන්න එපා හිත ධර්මයට බර වෙන්න ඇයි මං එහෙම කිව්වේ මගේ බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා බුදුරජාණන් වහන්සේ අහනවා මහානාම ගහක් එක පැත්තකට බර වෙලා තියෙද්දි ඒ ගහ කැපුවට පස්සේ මොකද වෙන්නේ කියලා මොකද වෙන්නේ කොයි පැත්තටද චේන්සෝ එකකින් කැපුවොත් කොයි පැත්තටද වැටෙන්නේ පොරෙන් කැපුවොත් පීයකින් කැපුවොත් අවුරුදු ගානක් හරි මේ බ්ලේඩ් එකකින් හරි කැපුවත් කොහෙද වැටෙන්නේ හිත බර පැත්තට තමයි වැටෙන්නේ මොන රිදෙන් මැරුණත් ඇක්සිඩන්ට් එකකින් මැරුණත් ඉස්පිරිතාලේදී මැරුණත් පීයනුමක් කාලා මැරුණත් පිළිකාවක් හදලා මැරුණත් වයස ගිහිලා මැරුණත් ඉපදෙන්නේ හිත බර පැත්ත දැන් කවුරු හරි කියනනම් ඔයාලා නම් මේ බන දහමට බර වැඩි කියලා කියනවා එයා හිතෙන් අහිංසක සතුටක් වෙන්න ඉන්නවා නැද්ද ඔයා හිත බර වැඩි ඒ පැත්ත දැන් බලන්න කාමයට මගේ හිත බර වැඩිද කියලා තමන්ගේ හිත බර පැත්ත හොයන්න පුළුවන් දැන් අපි කියමු කෙනෙක් YouTube මේ පාවිච්චි කරනවා නිතර කියලා එයාගේ හිත බර පැත්තට ඒකෙන් හොයන්න පුළුවන් මොකද එයා වැඩිපුර බලන වීඩියෝස් මොකද්ද කියලා බලන එයා හිත බර පැත්ත හොයන්න පුළුවන් ඒකයි වැඩිපුරම තියෙන්නේ එයාගේ හිතේ නරක වීඩියෝ නම් බලන්නේ එයාගේ හිත ගොඩාක් බර කාමයට එයා වැරදුනට පස්සේ කාම ලෝකෙට මොන්නේ ජරා ලෝකෙම එයා උපදිනවා එයා මිනි මැරුන් තාක්ෂේ මේ තාක්ෂේ ජනක බය හිතෙන එහෙම නැත්නම් ওই භූත කතා ඔවගේ දේවල් නම් නිතර බලන්නේ එයා ගුප්ත චරිතයක් එයා මැරුණට පස්සේ භූත ලෝකෙට වැටෙන ප්‍රවණතාව වැඩි කුණු හරපණ ඕපදූපණ එයාගේ හිත ඕපදූප වලට වැඩි දේශපාලනේ නම් තමන් බලන්නේ වැඩිපුරම බනන අහන්නේ බනන යන්නේ දහමට බලයි ඔහුගේ මරණය මොන ආකාරයෙන් වුණත් හිත බර වැක් උපදිනවා ඒව ගැන කල්පනා කරන්න දරුවන්ට කියලා දෙන්න